හොඳයි හොඳ ඉවසීමක් අවශ්‍ය වෙනවා හොඳ නිර්මාණශීලීත්වයක් අවශ්‍ය වෙනවා ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න ඔක්තෝබර් මාසයේ මේ වසරේ යෙදෙන කඨින චීවර පූජා වෙනුවෙන් ඔබට පුළුවන් ඔබේ විහාරස්ථානයට මෙවැනි උම දෙයක් ලබා දෙන්න එය වඩා හොඳ කුසල කර්මයක් බවට පත් වෙවි කියලා මතක් කරන්න කැමතියි හොඳයි නුගසවන හැමදාමත් ඔබ වෙනුවෙන් ස්වයන් රැකියාවන් වල නිරත වෙන අය වෙනුවෙන් වැඩි කාලයක් වැඩි වෙලාවක් අපි ඔබට ප්‍රදානය කරනවා මේ සූදානම් වෙන්නෙත් එවැනි උම අවස්ථාවකටයි අද දවසේදීත් අපි සූදානම් වෙනවා මගේ හිනාව දැක්කම නිකන් තේරෙන්නේ නැද්ද මොන වගේ දෙයක්ද කරන්න කියලා නෑ කේක් එකක් අපි අද දවසේ කප් කේක් එකක් කොහොමද අයිසින් කරගන්නේ ලස්සන කරගන්නේ කියලා පැහැදිලි කරගන්න අපි සූදානම් වෙ සිටිනවා උදාරි ගුණසේකර අපි අද දවසේ සම්බන්ධ කරගත්ත බොහොම දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් ඉතින් අපි අද දවසේ ඇයව සම්බන්ධ කරගත්තේ මේ කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න උදාරි මට කියන්න මේ මොකද්ද අපි කරන්නේ අද මම කප් කේක් ටිකක් බටර් අයිසින් වලින් නිර්මාණය කරලා ඒක ලස්සනට මල් බංච් එකක් වගේ හදන හැටි කියලා බර්ත්ඩේ එකකට ඕන අවස්ථාවකට සුදුසුයි මේක. හරි. ඉස්සලා අපි කියන මොකක්ද ඉස්සලා කරන්න කියලා දැන් මෙතන නේ. දැන් මම කප් කේක් බේක් කරගෙන ආවා. හරි. මේක කොහොමද ඉස්සලා හදන්නේ කියලා අපි ඉස්සලා පැහැදිලි කරමු. මේක බටර් කේක් හදන විදියටම තමයි කප් කේක් හදන්නේ. මේ රෙසිපි එකමයි. පිටි 250යි, සීනි 250යි, මාගරින් 250යි, බිත්තර 4යි. ඒ කේක් විදියටම හදලා කප් කේක් ලයිනර්ස් දාලා මේක කරලා ගන්න ඕන. හරි. මේක ඒ තමයි ඉස්සෙල්ලාම අපි හදාගන්න විදිය. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මේක හදලා ඉවරනාට පස්සේ. ඊට පස්සේ මම දැන් මේක බටර් අයිසින් හදාගෙන ආවා. බටර් අයිසින් හදන්නේ බටර් 200 100 නම් අයිසින් 200යි. ඒ රෙසිපි එකට තමයි යන්නේ. බටර් අයිසින් මම හදාගෙන ආවා. දැන් මම මේක ඩෙකරේට් කරන්න හැටි පෙන්වන්න. හරි. අපි පෙන්වමු. අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ කියලා? අපි ආපහු ඕනම් පොඩ්ඩක් මතක් කරමු මේ රෙසිපි එක ඔකට ගත්ත. පිටි 250යි පිටි 250ට අපි දානවා බේකින් පවුඩර් තේ හැඳි දෙකක් තේ හැඳි දෙකක් දානවා ඊට පස්සේ සීනි 250යි මාගරින් 250යි බිත්තර 4යි මාගරින් 250යි බිත්තර 4යි මේ නොසල් එක 2D නොසල් එක මේකත් වර්ග තියනවා නේද හරි ඒ ටික දාගෙන ඊට පස්සේ අපි මික්ස් කරගන්නවා නේ ඔව් බටරුයි සීනි දෙක හොඳට බීට් කරනවා බීට් කරලා ඉවර වෙලා වැනිලාත් දාලා ඒක බී හොඳට ක්‍රීම් එකක් වගේ බීට් වෙනකොට අපි මේ මා බිත්තර දානවා බිත්තර දාලා බීට් කරන ගමන් දැන් බීට් කරලා ඉවර වුණාට පස්සේ පිටි දාලා හොඳට කවලම් කරලා කප් කේක් ලයිනර්ස් දාලා කප් කේක් තරම් වෙලා බීට් බේක් කරන්නේ නැහැ කප් කේක් විනාඩි 15ක් 20ක් වගේ තමයි කරන්නේ හරි අපි මේ පොඩි පොඩි මල් විදියට ඉස්සලා හදාගන්නනේ. ඔව්. කැමති වර්ණයක් තමයි හදාගන්න පුළුවන් අයිසින්නේ නේද? අමාරුනේ අපි මේ ඉස්සලා මුල ටික හදාගත්තා නම් අයිසින් කරන්න යන්නේ කිතර විතරයි තියෙන්නේ. වර්ණයන් කිහිපයක් ගෙනල්ලා තිනා නේ? ඔව්. ජොට්ටා මේක පේන විදිහට කරනවා. අන්න හරි. මන්ටිකා වෙනස් කරලා ඔකල් වල නෑ නේද? නෑ නෑ. මේකත් එහෙම ඕකෙම තේන්න අපිට ලේසි මම හිතන්නේ. බලාගෙන නැහැ. මේක 2D නසල් එක. හරි. මේ නසල් එකෙන් මේකත් කරගන්න. ඔව්. ඒක මම වෙන විදියකට. අයිසින් මේ දිය වෙන්නේ නැති වෙන්න තියාගන්න විදියක් මොකක් හරි තියෙනවා සමහර අයගේ දිය වෙන අයිසින් තියෙන හෝ රස්නේ වැඩි වුණාම සාමාන්‍යයෙන් අයිසින් දිය වෙනවා. ඉතින් ඒකට ගොඩක් ඉතින් රස්නේ වෙලාවට අපි ඉතින් ෆ්‍රිජ් එකේ දාලා එහෙම ඉතින් කරගන්න ඕනේ. හරි. අපි දැන් මොකද කරන්නේ? දැන් මම මේක මල් පුකුරක් වගේ ලෑස්ති කරන්න හදන්නේ. හරි. මොකක්ද ඉස්සෙල්ලා මේකට කරන්න ඕනේ? ඉස්සෙල්ලා අපි මේ දැන් අපි කප් කේක් ටික හදාගත්තනේ. ඔව්. අපි දැන් මේම චුට්ටක් මේ විදියට එහෙම යන්න තියෙන්නේ නේ. ඔව්. ඔබ නිර්මාණය කරන්න අපිට තියෙනවා. හරි. එතනම ගම යන්නේ. මේක රෝස මලක්. ඔව්. බර්ත්ඩේ පාටි කරුණත් හොඳයි නේද? මේක ගොඩක් අය මේ වම්මලාගේ උපන් දිනවලට
යාළුවන්ට gift එකක් දෙන්න ඒ වගේ වෙලාවට දැන් ගොඩක් කාලාට cupcakes දෙනවා නේද දැන් weddings වලට උනත් දැන් cupcake දෙනවා wedding cake එකට වැඩිය දැන් cupcake එකට පොඩි ඉල්ලුමක් තියනවා නේද ඔව් මේ cupcake වලට ගොඩක් අය කැමති මේ පොඩි ළමයි උනත් කැමති අර මේ wedding cake එක තිබෙන පැණි රහත් එක ගත්තා මේක ඒ තරම්ම නැති හින්දාත් සමහර අය කැමති නේද ලස්සනත් නේ ගොඩක් අය ආසයි කප් කේක් එකකට දැන් ගොඩක් වෙලාවට weddings වලදී අපෙන් කප් කේක් මනේ ඉල්ලන්නේ දැන් ඉල්ලන්නේ නේ ඔව් සම මේ අනිත් එක මේ කාලේ ටිකක් ඉතිරි කරගන්නත් පුළුවන් නේද කප් කේක් වලට ඇතරම අනිත් ඒවට තරම් වියදම යන්නේත් නැහැ weddings cake වලට තරම් වියදම යන්නේත් නැහැ නේ සහ මේ කාලේ ඉතිරි කරගන්නත් පුළුවන් අරක මේ මාසෙක තිස්සේ හදලා තියන්නත් අවශ්‍ය වෙනවා ගොඩක් මහන්සි වෙන්න ඕනනේ wedding cake වලට cup cake එක ඉතින් cup cake tower එකක් තියමු wedding එකක් ලස්සනයි අනිත් එක මේ හරි ලස්සනයි මේ විදියට ඕ මේක මේ fondant වලින් මම මේ මල් වල නටුව වගේ හදාගත්තා ඔව් මම දැන් ඒක පොඩ්ඩක් මේ පැත්ත අරවල පිටක් දෙන්නම් මේ තියෙන්නේ මේ මල් වල නටුව වගේ එන විදිහට මේ හදලා තියෙන්නේ මේක අප හදලා තින්නේ කොහොමද කියන්නේ මේක ෆොන්ඩන්ට් අයිසින් එක ජෙලටින් මේස හැන්දට ජෙලටින් මේස හැන්දට වතුර මේස හැන්දි හතරයි ඒ ටික උණු වතුරෙන් ඩබල් බොයිල් කරලා අරගෙන තමයි මේ හදලා ෆොන්ඩන්ට් අයිසින් එක අනාගන්නේ මේ විදිහට අපිට මුතු තියලා ඉතින් මේක ලස්සන්ට අකමන මේකට මොකද්ද කරන්නේ ඒකට ඉතින් මේ රිබන් එකක් මම යට ගැහුවා එච්චරයි ඉතින් මෙතනින් හැපි බර්ත්ඩේ ගහනවා නම් පුළුවන් අපිට මේකට මුතු වැට තියන්න ඕන. ඔව් කමන්නේ. එකක් වැටුණා හැබැයි. සිතාරා. සිතාරා බලාගෙන දින්නේ. ඔයා කන්නේ මිල්ලන්නේපා මේක. හරි. හරි මම හිතන අපි මුතු ටික තියාගත්තා නේ ඇති වෙයි නේද? ඔව්. හා. හරි. දැන් මම හිතන්නේ මේක ඉවරයි නේ? ඔව් මේක තමයි. හරියට හරි මේ තියෙන්නේ මල් බොකේ එකක් කප් කේක් එකකින් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා දේ පිළිබඳ අපි පැහැදිලි කිරීමක් කළේ ලොකු කාලයක් ගියනේ අඩු කාලයකින් නිර්මාණය කරේ මම ගොඩක් පහතර යවන්න නැත්තේ ගියොත් මේ ටික ඔක්කොම වැටෙන්න පුළුවන් නිසා හරි ඔබට පුළුවන් මේ උදාරීව සම්බන්ධ කරගන්න මම උදාරිගේ දුරකථන අංකය ඔබට පැහැදිලි කිරීමක් කරන්නම් 0718 14 53 19 තිරේ දිස් වෙන 0718 14 53 19 කියන දුරකථන අංකය විවෘතයි උදාරීව සම්බන්ධ කරගන්න පුළුවන් මේකේ රහ මම බලන්නම් මේක මම රහ බලන්න අවශ්‍ය උදාරි ගොඩක් ස්තුතියි අදට සම්බන්ධ වුණාට මේකේ රහ බැලීමට අවශ්‍ය නිසා අපි පොඩ්ඩක් ප්‍රධාන පාලක මෙරිදත් එක්ක සම්බන්ධ වෙලා නැවතත් එකතු වෙමු